කොහොමද නිව්ටන් ඉතින් මාමගේ මරණ කටයුතු? මේ කලු මං ආවේ මාමගේ මරණයක් ගැන කතා කරන්න නෙමෙයි, ඊට වඩා වැදගත් දෙයක් ගැන කතා කරන්න. මරණයකට වඩා වැදගත් වෙන්නේ ඉතින් උප්පත්තියනේ. ඈ කවුරු ඉපදිලාද? මැරිච්ච කෙනෙක් ඉපදිලා. මැරිච්ච කෙනෙක් ඉපදිලා කවුද ඉතින් කියන්නකෝ? සුභා. සුභා කොහෙද ඉපදිලා තියෙන්නේ? වික්‍රමලෑ ගෙදර. මොනව තේරන භාෂාවකින් කියන්නකෝ. සුභා වික්‍රමලෑ ගෙදර හැංගිලා ඉන්නවා ගමේ ඇසිලින් දැකලා. ආ ඔය ඇත්තමද? ඔහු කලු සුභා ජීවතුන් අතර ඉන්නවා. ඕකයි උනේ මං සේරම හැංගිලා බලන්න හිටියේ. මේ ආරංචි මීට කලින් අපි දන්නවනේ අතර හැට සුභාව මරන්නයි යන්නේ. ඒ කවුද? මෙල කවුද කළුවා මිසක්? මම මේ යන්නේ පීටර්ට පණිවිඩය කියන්න. කළුවා පීටර්ව එහෙක්කන් යනවලු. උඹලා දෙන්නට බැරිද මොනවාරි කරන්න? දන්නේ නැහැ දමදිනී වික්‍රමලා ගෙවල් බලපල්ලකෝ. මුන් දෙනවල ජීවත් වෙන්න දෙන්නේ නැති හැටි. අලි උඹට වෙයිද පීටර්ට පණිවිඩේ නොකිය ඉන්න පුළුවන්? ඊට පස්සේ වෙන්නේ මොකක්ද? මං පරක් වෙනකොට අලුවා බයිසිකලේ අරගෙන පීටරේ වහන්න යනවා. බල උඹ බලේ නැන්න උඹටත් ප්‍රශ්නයක් වෙනවා. ඔලා දෙන්න කරන්න පුළුවන් දෙයක් කරපල්ල. හැබැයි මෙන්න මගේ අත් දෙකේ පවුල ඈ. එහෙමද? දැන් එතකොට ඔයා කොහෙද ඉන්නේ? හරි මට ගාන කියන්න. කීයක්ද ඉල්ලන්නේ? දැන් එතකොට අද මොකක් හරි දෙයක් සිද්ධ වෙයිනි. හරි අපි පස්සේ විස්තර කතා කරමු. දැන් ඔයා පරිස්සමින් එන්න. හරි. අම්මාද හරි වෙනස්? මොකද මේ? ඊයේ ඔයාලට මාව පේන විදිය. ඒක නෙමෙයි අම්මේ. දැන් ඔය සුභාක්ක වික්‍රම අයියලා ගෙදර ඉන්නවා කියන කතාව ඇත්තද? ඔව්. ඒක ඇත්ත. ඒ කියන්නේ අම්මලා මෙච්චර කල් හොයපු මරණ සහතිකේ කතාව ඉවරයි කියන එක. අම්මා දැන් මොකද කරන්නේ? මම කල්පනා කළේ සුභාට මෙහෙ ඇවිල්ලා ඉන්න කියන්න. අම්මට එහෙම දෙයක් කරන්න හිතුනේ? දැන් සුභා ඉන්නේ වික්‍රමේලේ ගෙදරනේ. ඒක අපට ලැජ්ජාවක්. ඔන්න පිටගමක ඉන්නවනම් අපිට ප්‍රශ්නයක් නැහැ. පේන්නේ නැහැ කාටවත්. මොනවා වුණත් අම්මට එහෙම දෙයක් හිතෙච්ච එක හරිම හොඳයි. දැන් අම්මට පුළුවන් ද ওই ටික සුභාක්කට කියන්න? එයා එන නොවන එක එයාගේ වැඩක්. මම මගේ යුතුයකමක් විදියට මං ගිහිල්ලා කියනවා. මොනවා වුණත් අපේ අයියා දැනගත්තාම ගොඩාක් සන්තෝෂ වෙයි.
නැහැ අයියට කියන්න ඕන නැහැ. සුභා මෙහාට ආවට පස්සේ අපි යාට කියමු. කිව්වොත් මොකද වෙන්නේ? කොහොමද එතකොට අයියත් ගිහලා සුභාකට කතා කරන්නේ? අයියා කතා කරොත් සුභාක අනිවාර්යෙන් එයි අම්මා කතා කරනවට වඩා. ඕන නැහැ දුව. සුභා මෙහාට ආවට පස්සේ අපි අයියට කියමු. ජීවතුන් අතර ඉන්නවා කියලා විත්තම දැනගත්තා. මොන ප්‍රශ්න තිබ්බත් වික්‍රම දැන්ම මේ සුභාව බලන්න. අපි අදරයට කළු අහි යනවා කියලා දැනගත්තා. අපි කොහොමද මේ පණිවිඩය වික්‍රමට දෙන්නේ? තේ වික්‍රමලා කොහෙද ගියේ? ගල්ගමුයි වික්‍රමලායි මාමලයි විතර. මේ මාමලා ගියේ දන්නවනම් අපිට හොයාගෙන යන්න තිබුණා බං. ගල්ගමුවේ ඉඳන් වික්‍රමල අපිව බලන්න ආවොත් අපිට පණිවිඩය දෙන්න පුළුවන්. අපි මොන තරම් අසනලද මේ වෙලාවේ. අඩු ගානේ වික්‍රම දැන්ට ඉන්න. රංජිත්ලා කැබිති කොල්ලෑවේ ගේ තියෙන තැනවත් අපි දන්නේ නැහැ. අපි එහෙනම් දඹදෙණියට ගිහිල්ලා වික්‍රමලයි ගේ හොයාගමුද? කොහේ කියලා හොයන්න. එහෙනම් මොකද කරන්නේ? දෙවියන්ට කියන්න විතරයි තියෙන්නේ. සුභාව ආරක්ෂා කරලා දෙන්න කියලා. එහෙමනම් අපි රුවන්වැලි සෑයට ගිහිල්ලා බාරයක් යමු. සුභාව බේරලා දෙන්න කියලා. අන්න එච්චරයි කරන්න ඕනේ. එහෙමනම් අපි ගෙදර ගිහිල්ලා යමු. යා. අපි කවුරුත් මේ වැඩේට සම්බන්ධ නැහැ නේ? නෑ නෑ. අපි කවුරුත් සම්බන්ධ නැහැ. කවුද වැඩේ කරන්නේ? අර කළුවා ඉන්නේ. කළුවාගේ ගෝලිය. මිනිහා හැම දෙයක්ම හරියටම කරයිද? ඊගෙන අමුතුවෙන් කියන්න ඕන නෑ. මිනිහා වැඩේ කරලා මෙහෙ ඉන්නෙත් නෑ. එහෙම යනවා. අක්ක බයෙන් එපා. හැබැයි අක්කේ එක වැඩක් තියෙනවා. සල්ලි ටික නම් හෙට උදේ වෙනකොට දෙන්න.